සීතල කාලෙත් ඉවර වුණා. ඔන්න දැන් රස්නේ කාලේ පටන් ගත්තා නේද? ඉතින් දැන් මේ සමායකට ඔරොත්තු දෙන විදියට ඔයාලගේ බොඩි එක කූල් කරගන්න උදව් වෙන බොඩි කූලින් ඩ්‍රින්ක් එකක් තමයි අදාරං ආවේ. මේක හදාගන්න හරිම පහසුයි. ශීතකරණයක් තියෙන කෙනෙකුට හෝ නැති කෙනෙකුට ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. ගොඩාක් අයගේ ඉල්ලීමක් පරිදි තමයි මම මේ වීඩියෝ කරන් ආවේ. ඒ කියන්නේ මේ ඩ්‍රින්ක් එක ඔයාලට හඳුන්වලා දෙන්නේ. මම හිතනවා මේ ඩ්‍රින්ක් එක ඔයාලට ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක හරිම පහසුයි හදාගන්න. ඔයාලට පේනවා ඉතින් මොනවද මම අරන් තියෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක කියලා. ඇලෝවෙරා. ඔව් ඇලෝවෙරා පිටක් මේ ආකාරයෙන් අරගන්න. ඊළඟට ඔයාලා පළමුවෙන් කරන්න ඕනේ ඇලෝවෙරා පිටක් කපපු ගමන් ඒක පැය දෙකක්වත් අඩුම තරමේ ඔයාලා තියලා තියන්න ඕනේ පැත්තකින් උඩ අතට හිටින්න. එතකොට අර ඒකේ තියෙන දුඹුරු පාට ශ්‍රාවය ඉවත් වෙනවා. අන්න ඒ දුඹුරු පාට ශ්‍රාවය ඉවත් වෙන්නේ නැතුව කිසිසේත්ම ඔයාලට මේක ඉන්ටේක් කරන්න බෑ. ශරීරය ඇතුළට ගන්නවත් අඩුම තරමේ ඔයාලගේ ස්කින් එකට ඇප්ලයි කරන්නවත් හැයර් එකට ඇප්ලයි කරන්නවත් බෑ. එතකොට ඉස වෙනවා. ස්කින් එක නම් ඔයාලට කසන්න අර ගන්නවා, දෙවිල්ල ගන්න පටන් ගන්නවා. ඉන්ටේක් කරපුවම ඉස වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇලෝවෙරා ඔයාලා ඩ්‍රින්ක් කරන්න හරි ඔයාලා ඇප්ලයි කරන්න හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා පිත්ත කපලා පැත්තකින් තියන්න අඩුම තරමේ පැය දෙකක්වත්. මම නම් දවසක් තිල තමයි ගන්නෙ. ඊට පස්සේ ඔයාලා මොකද කරන්නේ? ඒ දුඹුරු පාට ශ්‍රාවය ඉවත් වුණාට පස්සේ ඔයාලා ඉතින් චුට්ටක් කපලා දාන්න අර දුඹුරු පාට වෙලා තියෙන කොටස කපලා දාලා සෝදලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් ඇලෝවෙරා පිත්ත කැරිය කොටස් වශයෙන් වෙන් කරගෙන දෙකට මැදින් පළලා ඊළඟට කරන්න ඕනේ මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලා ඒව ඉතා කුඩා කැබලි වලට කපා ගන්න ඕනේ. ඒ කියන්නේ 4 කැලි වලට සෙන්ටිමීටර කාලක් විතර වගේ තියෙන වගේ සයිස් වලට ඉතාමත්ම කුඩා කැලි වලට ඔයාලා කපා ගන්න. කපා ගන්න හැටිත් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා. ඉතින් මේ විදිහට කපා ගත්තම ඔයාලට හරිම පහසුයි. ඔයාලට ඕන නම් බ්ලෙන්ඩ් කරලා වුණත් ඇලෝවෙරා ජූස් එක හදා ගන්න පුළුවන්. නමුත් ගොඩක් අය ආ බ්ලෙන්ඩ් කරලා ඒ රසට අකමැති ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් කැට වශයෙන් කපා ගත්තාම කුඩාවට හොයා ගන්නවත් නැහැ. මේ ඇලෝවෙරා ඩ්‍රින්ක් එකක්ද කියලා කිසිම රසක් අපහසු රසක් එන්නේත් නැහැ. රස්නේ කාලෙට පොඩි කූල් කරගන්න මීට වැඩිය හොඳ පානයක් නම් හොයා ගන්න නැහැ. ඒ තරම්ම ඇලෝවෙරා ඩ්‍රින්ක් එක ගොඩක්ම හොඳයි අපේ බොඩි එක කූල් කරගන්න. අර ගොඩාක් අවුට ඔරොත්තු දෙන්නේ නැති රස්නේ ඇඟට පාලනය කරගන්න ඇඟට දරා ගන්න පුළුවන් විදිහට මේ ඇලෝවෙරා ඩ්‍රින්ක් එක උදව් වෙනවා අපේ ශරීරයට. දැන් කුඩාවට කපා ගත්ත ඇලෝවෙරා කැලි වල ග්‍රීන් කලර් කොටස් තියෙනවා නම් කොළපාට කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන ඊළඟට අපි මේක ආයෙ පිරිසිදු කරගන්න ඕනේ. දෙසරයක් තුන් සරයක් හොඳට සෝද ගන්න. මොනවත් නැහැ. ඉතින් අපි ඇතුලේ තියෙන මදින ගැති නමුත් අර සිවල් වගේ ගැති අඩු වෙන නිසා අපි මේක සෝද ගමු. දැන් මේ ඇලෝවෙරා ඩ්‍රින්ක් එක ඔයාලගේ බොඩි එක කූල් කරගන්න විතරක් නෙමෙයි ඔයාලගේ ගොඩාක් ලෙඩ සුව කරගන්නත් උදව් වෙනවා. හෘද රෝග, දියවැඩියා රෝග, පිළිකා වැනි රෝගයන් වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඇලෝවෙරා වල අඩංගුලා තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි නිසා අපේ ශරීරයේ වයසට යම් පාලනය කරගන්න උදව් වෙනවා වගේම අපේ ශරීරයේ හයිඩ්‍රේට් තියාගන්නත් අපිට උදව් වෙනවා. ඊළඟට පෙරා ගන්න ඕනේ අපිට දැන් මේ කැලී ටිකක් යෝනේ. පෙරාගෙන අපි මෙන්න මේ ආකාරයෙන් වෙන් කරගත්තට පස්සේ කැමිට ගන්න ලුණු පිංචි කප්පම් නැගිලි දෙකට අහුවෙන ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් මෙන්න මේ ආකාරයෙන් ඔයාලට මේකට දාගන්න පුළුවන්. දාගෙන අපි යන් ඊළඟට මොනවද මේකට ඇඩ් කරගන්නේ කියලා බලන්න. දැන් මේ පිරිසිදු කරගත්ත ඇලෝවෙරා කැලී ටික අපි ජූස් එක හදාගන්න යන ග්ලාස් එකට එකතු කරගමු. මට ඇලෝවෙරා කැලී හම්බ වුණා තේ හැඳි 4ක් පමණ වෙන්න. මම ඒ ටික සේරම දැන් මේ ආකාරයෙන් ග්ලාස් එකට ඇඩ් කරගන්නවා. දැන් මම මට අවශ්‍ය ප්‍රමාණයට වතුර ඇඩ් කරගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය දෙහි ඉස්ම ඔයාලට කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. මම තේ හැඳි දෙකක් වෙන ඇඩ් කරගත්තා. මොකද මම මේ ඩ්‍රින්ක් එක හදන්නේ අල්ස බඩේ අල්ස තියෙන කෙනෙකුට, එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටිස් වැඩි වුණු කෙනෙකුටයි. ගෑස්ට්‍රයිටිස් අල්ස වගේ තියෙන අය දෙහි පාවිච්චි අඩු කරන්න පුළුවන් තරම් දෙහිවල සිට්‍රික් ඇසිඩ් තියෙනවා. ඒක අගුණයි ඒ අයට. ඊළඟට අපි මේකට ඇඩ් කරගන්න යන්නේ බෙසිල් සිට්, එහෙම නැත්නම් කසකසා කියනවා. කසකසා අපේ බොඩි එක කූල් කරගන්න උදව් වෙනවා විතරක් නෙමෙයි අපේ ඉසකෙස් නිරෝගීව ගනවවා ගන්න උදව් වෙනවා. ඒ වගේම තමයි අපේ ස්කින් එක පැහැපත් කරගන්න, අපේ ස්කින් එකේ කොලජන් ප්‍රමාණය ඉන්ක්‍රීස් කරගන්න, ඉලාස්ටිසිටි එක වැඩි කරගන්න මේ වගේ දේවල් උදව් වෙනවා. විටමින් K, ෆයිබර්, ප්‍රෝටීන්, ඔමේගා 3, ඇන්ටිඔක්සිඩන්ට්, ෆ්ලේවනොයිඩ්, ෆෙනොලික් වගේ ගොඩාක් න්‍යූට්‍රියන්ට්ස් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම කසකසා අපේ ශරීරය ඇතුළතින් ඩෙටොක්සිෆයි කරගන්න උදව් වෙනවා. අපේ ශරීරය ක්ලෙන්ස් කරගෙන අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය අපද්‍රව්‍යයන් ඉවත් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ගොඩාක් කොලෙස්ටරෝල් තියෙන අයට මේ කසකසා කියන ගොඩක් ගුණදායක දෙයක්. දැන් අපි අවසාන වශයෙන් මේකට ඇඩ් කරගන්න යන්නේ හනි. දැන් ඔයාලට මේකට sugar හෝ honey ඕනන් දෙක ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ sweetness එක අනුව ඔයාලා මේකට ඒක වෙනස් කරගන්න පුළුවන්. sugar අපි ඒකට පාවිච්චි කරන්නේ නැති නිසා තමයි මම මේ honey ගන්නෙ. තේ හැඳක් වෙන ඇඩ් කරගත්තාම හොඳටම ඇති. මේ ආකාරයෙන් තමයි අපි drink එක සූදානම් කරගන්නේ. හරිම පහසුයි, හරිම සරලයි. ගෙදරට එන ඕනෑම අමුත්‍යකුට සංග්‍රහ කරන්න ගොඩාක් හොඳ හෙල්දි ඩ්‍රින්ක් එක. ශරීරයේ ඇතුළතින් කූල් කරනවා, ශරීරයේ ගොඩක් රෝග නසනවා. ඇක්නි පිම්පල් සුව වෙන්නේ නැතුව නොකඩවා එන අය ඉන්නවා නම් අන්නේ අයට මෙන්න මේ ඩ්‍රින්ක් එක යාලට ගොඩාක් උදව් වෙයි. එයාලගේ ඇක්නි පිම්පල්ස් හීල් කරගන්න. මොකද එයාලගේ බොඩි එක ඇතුළේ තියෙන හීට් එක අඩු කරලා බොඩි එක කූල් කරලා ඇක්නි පිම්පල්ස් එන එක පාලනය කරගන්න ගොඩක් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි වයසට යෑම පාලනය කරගන්නත් උදව් වෙනවා. මොකද මේකේ ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු වෙලා තියෙන නිසා ප්‍රී රෙඩිකල් නිෂ්පාදනය අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම කොන්ස්ටිපේෂන් වගේ තියෙන අයට මේක ගොඩක් හොඳ පානයක් වෙයි. තව දියවැඩියා රෝගය, කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල් වගේ තියෙන රෝගීන්ටත් මේ පානය ගොඩක් හොඳයි. බොඩි එක කූල් කරගන්න, ස්කින් එක ලස්සන කරගන්න, හිසකෙස හොයා ගන්න, ලෙඩ රෝග සුව කරගන්න මේ ඩ්‍රින්ක් එක ගොඩක් උදව් වෙනවා. බලන්න ඔයාලා වෙළඳපළෙන් අරන් බොන නොයෙක් වර්ගයේ රසකාරක අඩංගු ජූස් වර්ගවලට වැඩිය මේ ජූස් එක කොච්චර ඔයාලට නිරෝගීද කියලා නැචරල් විදියට හෙල්දි ඩ්‍රින්ක් එකක් ඔයාලට හදාගන්න පුළුවන් හරිම පහසුවෙන්. ගෙදරට එන අමුත්තෙකුට ඕනෙම කෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්. ඔයාලටත් ගොඩක් හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන් ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගන්න. ඔයාලගේ හෙයා ග්‍රෝත් එක වැඩි කරගන්න. සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ හිසකෙස වැටෙන එක පාලනය කරගන්න බැරි දෙයක්. ගොඩාක් දුරට මොන බේත පාවිච්චි කළත් හිසකෙස වැටෙන එක පාලනය කරගන්න බැරි අය ඉන්නවා. අනේ හිසකෙස වැටෙන්නත් බලපානවා ඔයාලගේ බොඩි එකේ තියෙන අධික උෂ්ණාධිකත්වය. අධික උෂ්ණ බොඩි එකේ හිසකෙස වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අන්නේ ඒ වගේ අයට ඔයාලගේ බොඩි එක කූල් වෙනවත් එක්කලම මෙන්න මේ හිසකෙස වැටෙන එකත් පාලනය කරගන්න. ඇලෝවෙරා ජූස් එක හෙල්ප් කරනවා. ඉතින් ඔයාලත් නිරෝගී විදියට ලස්සන වෙන්න, හිසකෙස වර්ධනය කරගන්න, ස්කින් එක ලස්සන කරගන්න, බොඩි එක කූල් කරගන්න, ලෙඩ රෝග සුව කරගන්න මේ හැම දෙයකටම උදව් වෙන මෙන්න මේ ඇලෝවෙරා ඩ්‍රින්ක් එක හදලා වලත් පානය කරලා හොඳ ප්‍රතිඵල අරගන්න. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දෙන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් දේවල් හඳුනගන්න නිරෝගී විදියට ලස්සන වෙන්න කැමති අය මාත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරලා ඔයාලට ස්තුතියි මගේ videos බලනට. තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනින් මෙන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටෙන් ඉන්න, හැමෝටම ආදරෙයි, බුදු සරණයි.